සාමාන්‍යෙන් දින හතකට වරක් හොඳ තේ කැල්ලක දළු කැඩිනෝ. මේ කාබනිික පොහොරේ දීම නිසා විද්‍යාඥෝ වන්නවාද දෙනවා ෘෂිකර්ම විද්‍යඥෝ පෙන්වා දෙෙනවා අඩුගානේ දවස් දහයක් දොළහක් යනක. දළු රව්මක් යන්න බැහැ. එතකොට දළු කැඩෙන ප්‍රමාද වෙනවා වගේම ප්‍රමීතියකින් තොර දළු තමයි ඇතිවෙන්නේ. අපි දන්නවා. රටේ සමස්ත ජනගහනෙන් සීයට පහළුවක්තිතර. ලක්ස විසිපහත් තිහත් අතර ප්‍රමාණයක් ජීවත්වෙන කර්මාන්තයක් තමයි තේකර්මාන්තය. අවුදු එකසිය පණහකට වැඩි කාලයක් දීර්ග ඉතිහාසයක් මේ කර්මාන්තයට මේ රටේ තියෙනව වගේම ප්‍රධාන අපනයනයේ බෝගය බවට පත්වෙලා තියෙන්නේෙත් තේකර්මාන්තයයි.ඒවගේම තේකර්මාන්තය, මේ සාමාන්‍යෙන් බිලියන තුන් සය පණාක විතර වෙන විට වර්තමානය ආදායමක් මේ රට ගේනවා වගේම මේ සම්පූර්ණයෙන්ම මේ රටේ නිශ්වාදරයක්. පහුග කාලේ ය එක්දශමසය හැතේ හත්තෙන් පස්සේ මේ රටේ ඇතිවෙච්ච ර්මිකර්ි විපලවෙ වෙනසත් එක්ක තේකර්මාන්තය දෙවනි තුන්වෙනි තැනට. දේශවනි මේ උපයන කර්මාන්තය බවට පත්වුණවා විදේශ ගත සමිකෝ පලවනයටාව දෙවනයට ඇඟලුම් කර්මාන්තයාව එක කාලවරදි වෙනක් සුනත් මේ තේකර්මාන්තය කියන ඇගළුම් කරර්මාන්තයෙන් වෙනස්වවෙන්නේ මෙහි සියරුම නිෂ්පාධනය අපේරට. ඇගලුම් කරර්මාන්තයයට සහල්ලට අවශ්‍යමුත්‍රාව පිටරටින් ගේනවා. බොත්්තම ගේනවා නූලගේනවා සිප් එක ගේනවා එදගේනවා මේහගෙනනල්ල මහලා මේේශ්‍රමයෙන් පිටාර නත් තේකර්මාන්තය යෙදිලා ඉන්න පිරිසදිහා බලපවා. අපි කුඩාත තේවතු හිමියන් මේ රටේ ලක්ෂ පහක්විතරඉන්නව. ඉතිහාසේ ඉදල බැරුවොත් තේකර්මාන්තය කොටස් තුනකට ගන්න පුළුව. තේකර්මාන්තයේ එදිල ඉන්න ප්‍රාදේශීය වැැවිලි සමාගම් විසිතුනක් මේරටේ ඉන්නවා. තියෙනවා. ඒවගේම ඒගොල්ලොන්ට අයිති හෙක්ටර් හැත්ත දෙ දහක්විතරයෙන. ඒවාගේම රජයටයිති හෙක්ටියර් නම දහක් විතර තියෙනවා. නමුත් සමස්තයක් හැටියර ගත්ත හම කුඩාතේවතු හිබියෝ. අක්කර පණහට වැඩිය අඩු ප්‍රචස් විස්්සදක්වා වෙන හිඩං හිමියෝ ඉන්න ප්‍රමාණය සාමාන්‍යය බැලුවත් එහෙම හෙක්ටර් එක්ෂ තිස්සට දහක්. සමස්තයක් හටියර ගත්තව තේකරමාන්තයම එක්ටියර් දෙ ලක්ෂ විසි දහකට වැඩිය යෙද වෙනවා ඒවගේම වැඩිම ප්‍රමාණයක් එදවෙන්න සහ දායකත්්‍යය අද ලබා දෙෙන්නේ කුඩා තේවතු හිමියන්ගේ. එතොකොට මේ කුඩාතේවතු හිමියන්ගේ එකක වර්ගයයින් වල අක්කර පනහතියන යින්න අකර විශසතියෙනයිඉන්න අකර දහය තියෙනයින්න ප්‍රචර්සක අර පර්ත විස ඉන්නය තියෙනවා මාසිකව සපයන ප්‍රමාණය සාමාන්‍යයෙන් එකක් කෙරාගේ දළු ප්‍රමාණය වෙනස් වෙනවා. මේ හැම කෙනෙක්ම දිහා බල නොකොට. මේ පොඩි තමන්ගේ ගෙවත්තේ ප්‍රචස් විස්්‍යවල මාසකට කිලෝග්‍රෑම් විසිපහක්තියක් කර්මාත ශාලාාවකට දෙනායිඉන්නවා. ඒවගේම වත්තක් තිය අක්කර විසිපහක්තියක් තියෙන මනුස්සෙක් මාසට කිිලෝග්‍රෑම් පාලස්දක් විසිදහක් දෙනාය තින්න්නවා. ති මේ කොයි එක් කෙනාගේ දායකත්ය මේ කරු පර්මාන්තයට අවශ්‍යයයි මොකද නොකඩවාම සිලෝන්ටී කියන නාමය පදනං වුණේ. මේ අපේ රට පුංචි දිවයින්න මුළ ෝකයම ප්‍රචරීතව වනේ පහගගේ අවරුදු එකසිය පනහකට ආසන්න කාරයක්තිසේ විකාලවලදී විධදේවල්වලට ප්‍රචරිත වනත් මේ සිරෝන්ටි නාමය කාටවත් වෙනස් කරන්න පුළුවන් වුණේ නැහැ. ඉතිං මේකට ප්‍රධානමකා තමයි මේ කලුතේ නිෂ්පාදරයේදී. ඉතාම හොඳ අමුදලු සැපීමක් අවශ්‍ය වෙනවා. දල්ලේ තියන ගුණාත්මක භාවේ ප්‍රමිතිය නිසා තමයි හොඳ. කොල ිෂ්පාදනයවෙන්නේ. අද අපි නිෂ්පාධනයයක්තින් ලෝකයේ හතරවෙනි තැට වැටිලා හිටියත් සමල්ලා අපට තියන ඉඩම් ප්‍රමාණයක් ඒ වගේ දේවල් නිසා අද අපි අපනායනය කරන්න තේ රටවල් අතර අපි දෙව ස්ථානය තාමත් ඉන්න. ඉතින් මේ කට යුත්තේද මන්දීර් වශය කියන්න මොක ද අපේකරු හිට ප්‍රමත්තුමා සඳහා සම්බන්ධය කියපු නිසා මම පොඩි ඉතිහාසයක් ගැන කිවොත්ක මුල ඉඳලම පෝර භාවිතය ඉතාම වැදගත්වේනවා. මේ රිකිල් හිටෝල පැළ තවන් කරනොකට ටී හැටපහ දෙවක්ත් දෙපාරක්වත් දන්න ඕනේ තවන් කාලය තුළ අවුරුද්දක් වගේ. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර මේ පැේ බොලවට පත් මේ හිටව් පස්සේ ටී දෙසියේ අවුරුදු දෙකක් විතර දන්න ඕනේ. ඊට පස්සේ රස් මේ දීර්ග ඇහැම තිස්සෙම මේ අවුරුද්දර හතර වතාව. ඒට. සාම්‍යෙන් අපි කියන්නේ මාස තුනකට සැරයක් වත් කිලෝග්‍රෑම් එක සය පන්හක් වි එකසිය තිස් පහත් එකසිය පනහත් ඉතර අක්කරයකට පැළ පන්දහකට හයදහකට විතර යොදවන්ඩ වෙනවා. මේ හොඳ ගුණාත්මක භාවයක් තියන හොඳ ප්‍රමිතික් තියෙන මේ දළු ලබා ගණඩඩක්. ඒ දල් මේ ඇතිවැෙන්ඩඩක් අනිවාරයෙන්ම පෝර සංයුතියේ, නයිට්‍රජන් පොස්වරස් හෝටෑසිියම් තිබිය යුතුයි ඒ අතරින් නෛට්‍රජන් සියයට තිස්පහක්වත් ඒ සංයුතිය තිබියම යුතුයි. ඉතින් ඩැන් මෙහෙම තියෙන වෙලාවක අපි දන්නවා සාමාන්‍යෙන් දැන් කතා කරනවා කාබනිික පෝර ගැන. දැ පෝර ලේකම් කාරයාල්ලේ සමස්ත ගෝ. ගොවීන්ට මේ රටේ ඉන්නයට මට්‍රික්ටන් ලක්ෂ දහතුනක විතර පොහොර අශ්‍යතාවක් තියෙන බව මේ අවරුද්දේ සඳහන් වෙනවා එන් ලක්ෂ තුනකට වැඩිය ප්‍රමාණයක් මට්‍රික්ටන් අවශ්‍ය වන්නේ තේ වගාවට. එතකොට මේ තේ වගාව තුළ සාමාන්‍යයෙන් අර මම කියපු නෛත්‍රජන් ප්‍රමාණය පොහොරවල තිබුණේ නැත්තං අපිට ලොකු ගැටලුවක්. පලවැනිම දේ තමයි අස්සැන්න අඩුවෙන. දැන් ම කාබණි පෝර හටිය ත්තු. පිදුරුෝ ගොමපෝර ම මල පොෝර කුකුල් පෝරවවාගේ කීපයක්කින් ගත්වොත් මේ නයිට්‍රජන් ස් ර පොට සිම් සංයුතිය බැලවොත් තා මස්තඩුවයි. සයට දසුම ගානක් තමයි මේ හැම එකකම. කිසිම එක අඩුගාන සයට දෙකක් ඒවයි නට්‍රජන් ප්‍රමාණයක් ඇතුරස්ත් වෙන්නේ නෑ සීයට දෙක් අඩුගානය ස් වර ැතුරත්වෙන්නේ පොටසිය මැතුරත්වවෙන්න. එතොකොට ික සම්පූර්ණයෙන්ම ඒ අවශ්‍ය කරන රස්මය අවශ්‍ය කරන ද්‍රගව්‍ය ගහේ පැවැත්මට දල්ලෙ පැවැත්මට දළ දැනීමට කොහෙත්ම කාබනික පෝර ඔය අමං කියියපු පිදුර හෝ ගෝම හෝ මල පෝර හෝ කුකුල් පෝරවලින් නැත්තන් තවත් ගොඩක් පෝර වර්ගතයන එව සිියකින් ලැබෙන්නේ න. ඉතිං මේක නිසා ගොඩා කහිතකර දේවල් තේකර්මාන්තයට ඇති වෙනවා පලවෙනිම දේ සියට පණහාකින් විතර පලදාව අඩුවෙනවා. සාමාන්‍යෙන් දින හතකට වරක් හොඳ තේ කැල්ලක දළු කැඩිෙනවා. මේ කාබිනික පොහරේදීම නිසා වි්‍යාඥෝ පෙන් වෙන්න්නවා දෙනවා කෘෂිකර්ම විද්‍යාඥයෝ පෙන්වාදෙනවා. අඩුගානේ දවස් දහයක් දොළ හක්්‍යනකං. දළු රව්මක් යන්ඩ බැහැ. එතකොට දළු කැඩෙනමා ප්‍රමාද වෙනවා වගේම ප්‍රමීතියකින් තොර. දඩු තමයි ඇතිවෙන්නේ මේක ගුණාත්මක භාවය අඩුවෙනවා. එතකොට අතන බලනකොට අපේ කාබනික පොහර යෙදවීමෙන් ගුණාත්මක භාවේ අඩුවෙනකොට ලෝක වෙලද පොලේ කළු තේවලට අදාිලොකු තන කාරිත්වයක ඉන්නේ. තේවලට තිය ඉල්ලුම අ ඊට පාසේ බලපොම ලොකුම වැදගත්මදේ තමයි සෞඛ්‍ය ආරක්ෂිත භාාවය. දැම් පිටරටවල් අපේ ේ නිිද ගන්න කොට ඒ ොන්ගේ ලැබර ටෙස්ක කරනවා මේහ ලැබර ෙස් කරන මේක පිටිං ල ේවවානා යකිසි ොවාහරි විශබීජයක් මොනොහරි වෙන පිට කාරකයක් මේක තියනවාන. ඒ හැම එකක් පිළිබඳව ඒගොලො ලැබ්ටෙස්ටේකින් තමයි මේ මිලදී ගැනීම සිද්ධවෙන්න. තින් එතකොට මේ කාබනික පොහොරේ සිටින බැක්ටීරියයා වගේ දේවල්. හදිසියේ හරි මේ තේවල ඇතුරවෙලා තිබුනොත් මේක පරිභෝජනය කරන දෙයක් මේක අපි කන දෙයක් බොන දෙයක්. තොකොට මේකට ඇතුර වෙලා තිබනොතිය අනිවාර්රෙන්ම මංහිතනව ඉතිහාසේ මතක ඇති කාලෙක කිව්වා නවසීරන්තය කිරිවල රසානිික කාරක අඩංගුව වෙලා තියෙනක හින්ද මේ බොන්්ඩපා කියල ලොකු මතයක් ලෝකෙ හමතැනම ගියා. එකකට හේතු වෙලා තිබේ නවසීරන්තයෙන් තමයි කිරි නිශ්වාදනය ලෝක වැඩියම්මතියේ ඒ රටේ. තුුණ බෝහමි වලග කිරි ගවයින්ට තුන දෙන භූමියකට මෙළමයින් කියන රසායිනික කාරකය අඩංගෝ ද්‍රවවයක් දීරයක් ඉහිහලා තියෙනවා මේ තුණ තන කොළ හොඳින් වඩ වගන්න එතො කොට ඒක කා කිරි වැස්යාන්ගේ කිරිවල මේ කාරකය අඩංගු වෙච්ච නිසා තමයි ඒ විදිියට ලොෝක ලෝක මතයාගේ ඇත්තරම කියන්න ඒ සඳහා ඒකොළු අවශ්‍යපරිමබ. දහන්නම්ම ඒ ඒ සම්බන්ධෙන් ගතයුතු සියලුම පියවර ගත්තා. දැන් මේ වගේ අපේ කලු තේවලට ඇතුළ තුනොත්. අපේ මම දැක්කා පහුගේ දවස්සල අපි දන්නවා මේ කාබනික පෝරවල අනිවාරයෙන්ම සත්වකොට ශාකොටස් පොඩිකුරුමිනිියෝ සුද්ජදීවින් ඒ වගේ මේ වතුර බැක්ටීිය මේ හැම එකක්ම තියෙනවා. තෝර අපි දැක්කා පහුගේ දවස්සර කවරුහර කියවා මේකට අපි. ඒවා නසනවා කියල බැක්ටීරියයක් තිබුණුවා ඉතින් එතකොට ඒ නසන්න අයි රසනිික දව පායදාන්න වෙන වෙන විදිහකට විෂටවයක් දාන්න. බැහැනි තිං ඒවගේම මේ තත්වයන් තුළ. අපි මේවද සහරටවල දැංඟරුව ඇමත්තුමා කිව්ට පැමත්තුම කිවවාගේ අර කිව්භාවේ. ඒගොල්ලොන්ට ර්ථික සම්බාධක පනූපපු වෙලාක තනිකර සීයටට සියයක්ක්ම කාබික පරවලටිගේ. අදක සීර විසක් කඩු වෙලා යෙනවා. අද සීර විස්සක් හැටි රඩු වෙලා දැන් අප සියර රසුවක් පාවි්චි කන්න මොකද මේකත් එක්ක. මේ මේ පොහොරවල ජීවත්වෙන ජීවීන් සම්බන්ධයෙන් කිසිම වගකීමක් කාටවත් ගන්න බැහැ. දැම්මෙ ත ැටලක්තින ම දැන් ස්ලක කුඩාතේවතු හිමියෝ සමට පර්තස් විසත්තියනවා සමට අක්කරයක්තියෙන වැඩියෙන් ඉන්න අකරේතියන කුඩාතේවතු හිමියෝ. ැම් මේ අකරේකට කිලෝග්‍රෑම් එකසිය පනහක් එම නැක්සිේත ඉස්පහවිතර මටි තුනක්විතර යොදපු අයට සිද්ධ වෙනවා අකරේකට අඩු මදාන කිිලෝග්‍රෑම් තුන්දහක්වත් කාබනිි පර යොදවන්. දැම මේ මනිස්සුන්ට මේ ගොඩා කුඩාතේවතු හිමියෝන්ට මේමට ගබඩා පහුකන්න ඒො මිිය ෙනිි්චගම පහුවදර මේ මිතුවු හද ගබැඩාව කරන්න. ඒවගේම සහර තේකෑලිවලට තේ තමඟගේ ඉඩමට යන්ඩ පාරවලන්නේ. කොහමද ප්‍රවාහනය කරන්න පොඩ්ඩක් නෙමනි මටි හැටක් විතර. එතකකොට මේ ප්‍රහණය කරන්න කොහම. ප්‍රහන ගාස්තෝ කොහොමද කරන්න. අර මි තුනනම් මොකේ කරිදාගනය. හැබැයි කොහොමද ප්‍රවාාණය කරන්න. ැන් තේකරර්මාන්ත ශාලාහිමියෝ මේ ප්‍රවාහණය කරලා දුන්නත් ඒගොල්ලොන්ට මෙච්ච ප්‍රමාණයක් ප්‍රහණය කරන්න පුළුවන්න්න. ඉතින් ඒ වගේ ඉතාම බරපතල ප්‍රායෝගික ගැටලු ගණනාවකට මේක පත්වෙනවා. ඒ වගේම තමයි දැන් අදටත් කම්කරු ප්‍රශ්නයක් බරපතල විදියට මේ රටේ තියෙනවා. එදා වතුකරේ හිටපු කම්කරු අද ගොඩක්ඒ කම්කරු අස්සාවාර වලින් අයින් වෙ තියෙනවා අ ොඩක් කුඩාතේවතු හිමියෝ මන්ගේ කෑල්ලෙ වැඩරගන්න තත්ත්වක පත් වෙලා තියෙනවා දැන් මිතුනක් දානවනන් තමට දාගන්න හුුව. හැබැයි මිටි පණ ැට දාන්න ගෙොත්මකක්ත් ඉ මේව ගැන සාමාන්‍යෙන් පොළො පයගහල ප්‍රායෝගිකව මේ ගැන හිතලා ගණ්ඩෝනෙ තියන ගයිතක අපේරට මේවට නීති තියෙනවා. එක්දා සමසය අසුව එකේ ශාකාරක්ෂක පනතෙන් කියලතියෙනවා කිසිම ශාක සත්ව කොටසක් ගේනේවා මෙහට ගේඩ බෑ පර්ේෂන් කටයුතුවලට සූප්‍රමාණයක් ගෙන්න්න පුළුවන් කියර ේ පනතිෙම ාතරන ගන්තිය තියෙනවා. ඒවගේ මනු දෙකේ අංක පන නමේ දන්න සත්ව පනති. මොකද ඒකට හේතුවක්තියෙනවා. ප්‍රති ජීවකවෂදbio. ඒ ෝක නි්ාදනය කර න්ටිබයි ටික් වලින් සියට හැට තසුවත් අතර ්‍රමාණයක් යොදවන්නේ සත්ත කරර්මාන්තයට. එතකොට සත්ත කර්මාන්තය යොදොනකට ඒ සතුන් මල පහ කරන්න දේවල් තමයි කාබනික පෝර හැටියට ගෙන් ඉතිෙක් බලාබ ඒගොලු ඒගොළු හොයාගෙන තියෙනවා. මේ තමන්ට දෙන දැ කුකුල් ගොවිිපලේ නැත්නන් හර ගොපල ර ගොපලේ ගොට හැදෙන නොයකුතු එඩ රග පාලනය කරන මේ ප්‍රතිජීව කවුෂද මේ ඇන්ටබයටික්ස් ලබා දීමේ. මේ ගන්න හැට තසුවත් අතර ්‍රමාණයෙන් සියට තිහ කතලයක් විතර මේ ගොන මල පහත්ත එක් එලියට දානවා. එතකොට අර කාබනික පෝර සඳහා යොදවා ගන්නා මේ ටිකේ විශේෂෙන්ම මේ ඇන්ටිබටික්ස් ආපහු ඒ පොහරත් එක්ක අපේ ශාකයට එනකොට ේව ඒ පෝර මගින් මිපද වෙන දල්ලෙන් මේවා ප්‍රතිජීවකවලට එක රණ්ඩුවෙන්ඩ තියෙන බරපතල තත්ත්වයක් ආපහු ඇති වෙනවා. තිං දැන් මේ සම්බන්ධයෙන් අපි දැක්කා විශේෂෙන්ම තේකර්මාන්ත ශාලා හිමියන්ට මේ මාසේ දෙවනිදා. තේකුම සාරිස්තුමා වහම තහන කරල්ලා. ල්ල යනෙ ගොඩා ගඩාාවල තියෙන තේ පහර එහෙම නිකුත් කරන එක තහනම් කරනවා. ඊට පස්සේ ආපහු හතරම ඉදලියුමක්කවෙලා තියෙනවා. ගිය අවුද්දෙ දෙසැම්බර් ජනමාරි ෆෙබ්‍රවාරි මාර්තුවෙනකං ඒගොල්ලො නිෂ්පාදනය කරලා කොල්ලම්ඹට ඒවපු වන්දේසියටට එවපු තේ ප්‍රමාණය පදනංකරන ගොලොට පොර දෙෙනවා. ඒ පොහො ප්‍රමාණය ඒගොල්ලෝ දෙන්නඕනේ කිලෝගරෑම් අමුදලු සපේනයට නිකුත් කරන්න ඕනේ අමුදදාලූ කිලෝග්‍රෑම්කට ග්‍රෑම් හාරසිය දයක්. ඒගොල්ලො නිකුත් කරන්න කියෙලා. දැම් මේක ම මේ බොහොම පොඩි සර දෙයක් කියන්නේ. දැම් මේ වගේ දේවල් හදන මිනිුස්සූ. තාම දන්නඇත්්ද මේ රට මේ පෝරමිතියෙන්න්නේ ල ිලෝග්‍රෑම් පණහ මටියගින් කියෙන අද ලෝකු වුවද රක්තින මේ රටේ. කොරණ වසංගත අද මේ තේකර්මාන්ත ශාලාවල වැඩ කරපු කම්කරුවන්ගේ ප්‍රමාණය සීර පණහකින් අඩු කරලා තියෙනවා. කිසිම බරජයේ වැඩ පිළිවලක්නෑ මේරට ආර්ථිකයට දාකත්ය ප්‍රධාන වශයෙන් ලබා දෙන ඇගලුම්රර්මාන්තයට තේකර්මාන්තයට අඩුගානේ නිය දිල්ලා ඉන්නට එන්න තක්වොත් ලබා දෙන්න කිසි වැඩ පිළිව ලක්න. ඒ මනිසු තමන්ගේ උත්සායෙන් ඒගොල්ලො බොහොම අමාරුවෙන් සීයට පනහක විතර මක මේ අන්ශා හිමවැගලුම් වන්න පුරන් ඒකමන්ත වෙන පු ගොඩක් බැංකෝලිින්ක් ආයාරගන එහෙමෙම වැඩ කරනයි. ඒගොල්ලෝන්ගෙන් මිල. හරියට ලබා දෙන මුදල තමයි කුඩාතේවතුක බැබලින් වැැපෙන. කිසින්ම කෙනෙක්ගේ කරදරයක් නැතුව. බොහොම සෝත්සාහයන් ජීවත්වයෙන කොටසක් මේ ගුඩාතේවතු හිමියෝ. තොට මේ මිනිස්සු මේක අරගෙනයන්නේ අරකර්මාංශාලා දදිවුවොත් ඉතරයි තොට දැම්මි කර්මාන්ශලාවල දැන් රසායනික පොහර ගෙනහිතියෙනවා. දැන් අඩුගානෙ මේ වගේ වසංගතයක් මහාල් ලෝකෙම මේව වෙලා තියෙන වෙලාබග ගම්. ක් පොඩි දෙයක්න්න කිලෝග්‍රෑම් එකක් දෙන මනුස්සෙකට ග්‍රෑම් හාරසිය දහයක් දෙට කියන. මේ පෝරමිටි ගෙනන්නන්නේ කිලෝග්‍රෑම් පන හැමිටි වලින්. ද තවත් වි පිසක් වන්නම යොදවන් ඩෝන මේ කඩන්ඩ. ඇයි අපිගේමක සමහල්ලට ය දළු දීරතියෙන් ප්‍රමාණ හැටියට අර දෙන්න තියෙන ිලෝග්‍රම් විස්සනං විස්සමිටි නෑනේ? හ කඩලා වෙෙන් කල් කි කියල්ලා ඒකන කොච්චල සදායකක්ත්යක් අවසයද. ඉතින් මේ මේ සමහර වෙලාවට මේ රජ තීන්දු තිීරණ ගන්නන්නේ මහපොලො ඉඳගන නෙමේ. තමන්ට හිතන දේ තමයි විය යුත්ත කියලා ද මේ රට කරන ජනාතිවදිී කල්පනා කරනවා. අරාපේ ඇමත්තුමා කිව්වා වගේ මේ හලෙඩ්ඩු විසි අටකට රටක්කව හනුවද කිය හවා. යුද්ධ කරපු මට මේක මොකක්ද කිය හවවා. හැබැයි හැම එක්නෙක් ම කල්පනා කරන්න ඕනේ සියල්ල දත්ලා වැඩ ගියොත්තේම මේ රටේ ජනතාව. හැටනම ලක්ෂයක් චන්දදීපෝ ඇවිතරක් නෙමේ. අපි සියලු දෙනාම. මුළු දීපු නොදීපු මේ මනුසය කෞුද කියල කතා කරපු. හැම කෙනටම මේකට මූනදෙන්න්නඩ සිද්ධ වෙනවා.